සුබද සකිල බලංගන නොටිවිඩ ගෝ නොට් පැට්‍රික්ස් එපිසෝඩ් එපිසෝඩ් සීරීස් එකේ හැම නැත්නම් සීරීස් එක මේකේ තියෙන මම මේකේ පළවෙනි එපිසෝඩ් එක තමයි අද කරන්න යන්නේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද OS එකක් එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක නොට් පැඩ් එක හදාගන්නේ. ගොඩක් ඇඩ්වාන්ස් නෙමෙයි. ඒ වුණාට ඔයගොල්ලන්ට සමහර ෆන්ක්ෂන්ස් දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කැල්කියුලේටර් එකක් එහෙම නැත්නම් දවස් ඔයගොල්ලන්ගේ ඩේට් එක ටයිම් එක ඒ වගේ ෆන්ක්ෂන්ස් දෙයක් දාන ඔයගොල්ලන්ට කැමති නම් ඒක ගේම් එකක්වත් දාගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්න යන්නේ කොහොමද OS එක හදාගන්නේ. ඉතින් මම මේ එපිසෝඩ් දෙකක් කරන එකක් අද. ඉතින් පළවෙනි එපිසෝඩ් එක දැන් මම පේනවා. මේක තමයි මම හදාගත්ත ඔපරේටින් සිස්ටම් එක. ඉතින් මම මේක ඔයගොල්ලන්ට පෙන්නනවා මේක හදාගන්න හැටි පෙන්නනවා. ඉතින් මේ විදිහට එනවා ෆයින්ඩින් කර්නල් කියලා. ඔයගොල්ලෝ දන්නවද කර්නල් කියන්නේ සාමාන්‍ය ඔපරේටින් සිස්ටම් එක මැද එහෙම නැත්නම් අම්මා කියන්න පුළුවන් නැත්නම්. ඉතින් ඒ වගේ සම්පූර්ණ එකම ක්‍රියා කරන එක තමයි අපි කර්නල් කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයා මේක වෙන කීයක් කළා මම ඉතින් එන්ටෝ බල මේක ක්ලික් කරගන්නවා. ඉතින් මෙතනින් අහනවා වගේ නම් ඉතින් මම දානවා ටියුලිගෝ කියලා. දැන් දෙනවා හෙලෝ ටියුලිගෝ. ඊට පස්සේ ආයි ක්‍රී එන කී එක ප්‍රෙස් කරන්නේ. ඉතින් මෙතන තියෙනවා සිස්ටම් ඉන්ෆෝ, ඊට පස්සේ තියෙනවා කැල්කියුලේටර්, ඊට පස්සේ ක්ලොක් එක තියෙනවා. ඉතින් මම සිස්ටම් ඉන්ෆෝ එකට ගිහලා පෙන්නන්න. එක ඔබල ඉන්ටගල් හාෆ් සිස්ටම් ඉන්ෆෝ එකට. ඉතින් මේ විදිහේ එකක් කියලා ඔයාට මේකේ අප්ඩේට්ස් වලට මම එහෙම මේකත් හදුවා. ඒකට යන්න ඕන ආයි එක ඔබල යන්න ඕන මෙනු එකට යන්න ඕන දෙක. දැන් ඉතින් එනි කී එකක් ගෙවුවාම ආයි මෙන්න මේකට එනවා. එතන අප්ඩේට් නැති හිඳ ආයි මෙනු එකට වෙනවා. ඉතින් මම උඹලට මේක දිකලා යන්නේ කොහොමද මේ සිස්ටම් ඉන්ෆෝ එකට එන තැනට එනකන් ඉතුරු ටික කරන්නේ. ඉතින් මම ඊළඟ හිත කියලා දෙනවා කොහොමද කැල්කියුලේටර් එකේ වගේම ක්ලොක් එකේ උදි අපේ මේ ඔපරේටින් සිස්ටම් එකට දාගන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට වෙනවා නෝට් පෑඩ් එක අරගන්න. ඉතින් අපි මේ නෝට් පෑඩ් එක හදලා හින්ද ඉතින් මම මේ නෝට් පෑඩ් එක අරගන්න. ඉතින් අපිට මේක ගහන්න ඕන කීස් ටික. කීස් නෙමෙයි කෝඩ් ටිකක් තියෙනවා මං ගාව. මේ තමයි කෝඩ් ටික ඕගොල්ලන්ට පේනවා. ඉතින් මම මෙතෙන්ට අර අපේ සිස්ටම් එකේ සිස්ටම්ස් අප්ඩේට්ස් වෙනකම් මේ ටික මම මෙතන කොපි කරලා පේස්ට් කරගා. ඉතින් මේක කොපි කරලා පේස්ට් කරන ගාම ඔයාලා කියලා දෙන්නා මේක කොහොමද ඉතුරු ටික කරන් යන්නේ කියලා. ඊළඟට මේකේ තියෙනවා මේ විදිහට සංඥාන විදිහ ඒව ගැනත් කියලා දෙන්න දෙයක් තියෙනවා. ඉතින් ඊටත් ගැන මම කියලා දෙන්න. ඉතින් කලින් අපි අර පළින්ටම ආව කර්නල් බයින්ඩින් කර්නල් ඒ සෙට් එක දාගන්න ඕන. අපි පළින්ටම ඉතින් මම කොපි කරලා පේස්ට් කරගන්නවා. මම මේක ලින්ක් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් මේ විදිහට එක් ගහගත්තා. ඊට පස්සේ ඉතුරු ටික ගහගෙන ගා මම කියන්නේ කොහොමද මේක එතන වැඩ කරන්නේ. දැන් අපිට මේක තමයි ගහගන්න තියෙන්නේ. මේ ටික ගහගන්න. ඊට පස්සේ මම ඉතුරු ටික පස්සේ කියලා දෙන්නයි කියන්නේ මෙතන ටේන ටික මේ මේ ඔක්කොම දෙන්නේ කියලා. දැන් තමයි අපිට මෙනු එක ගහගන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි ඩෙස්ක්ටොප් එකේ ගන්න පුළුවන් අපේ අපි හදපු හදන්න යන ඔපරේටින් සිස්ටම් එක. ඉතින් ඕකවලට ප්‍රශ්නයක් තියෙනවා ඒක වෙන්න පුළුවන්. ඇයි මෙතන මෙන්න මේ විදිහට ටිප් දෙකක් තියෙන්නේ කියලා ඉස්සරහින් දාලා. ඉතින් ඔබට පේනවා මෙතන තියෙනවා go to info, go to cal. මේ ටික තමයි මෙතන system info ඒ දාපු විදිහට info විදිහට හදලා තියෙන්නේ. එකේ බුහාම info එකට යන්නේ ওই විදිහට. ඉතින් එතන ඔබට පේනවා ඉතින් menu කියලා දාලා තියෙනවා. ඕගොල්ලෝ මතකයි පල්ලෙහාට ගියාම අපි දෙකේ බුහාම go to menu වෙනවා. ඉතින් එතන menu කියලා දාන හින් තියෙන තමයි අතන අපි menu එකට යන්නේ. ඉතින් කියන්නේ එහෙනම් තමයි අපි මෙතන මෙන්න මේ විදිහට මේවා දෙකක් දාගන්න ඕනේ. ඉතින් අපි මේක අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ නැත්තම් ඔයගොල්ලන්ට කිසිම ඔයගොල්ලන්ගේ හාට යන්න බැහැ. නැත්තම් ඉතින් බුහාම නිකම application එක close වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ අමතක කරන්න නැතුව මේක ගහ ගන්න ඕනේ. ඉතින් මේ ටික මම ගහ ගන්නවා ඒත් එක්ක. මේ අනිත් එකේ. හරි. දැන් තමයි අර මම කලින් කිව්වා වගේ menu එකේ අපිට අවශ්‍ය අර echo කෑල්ල එන්නේ. ඉතින් මෙතන echo කෑල්ලත් එක්ක මෙතන අපිට ගහන්න තියෙන්නේ ඊළඟට අපේ මේ list එකේ තියෙන මේවා ටික. ඉතින් මෙන්න මේ ටිකෙන් තමයි අපි ඔයගොල්ලෝ මතකද අපි බොහොම අර ගියා. ඉතින් මම මේකේ ගේම්ස් දාගන්නෑ. මම ගේම්ස් කැලයි කියලා. මොකද මම ඊළඟෙදි ගේම්ස් කැ කියලා දෙන්න යන්නේ නැති හින්දා මම ගේම්ස් කැල් දාගන්න. ඉතින් මේ දෙර එකෝ කැල්ලයි මේ සිස්ටම් ඉෆ් එකයි කැල් ඒ සෙට් එක කොපි කරගෙන ගහ ගන්න ඕන ආට. ඉතින් මේ දෙර කැල් කොපි කරලා ගහ ගන්න ඕන. මේක ගහන්න ඕන මොකද අපි ඉන්පුට් එකක් ගන්න හින්දා ඒක බොහොම මේ හින්දා ඊළඟෙදි ගෝඩ් කැල් කෙනෙක් ගහන්න ඕනේ කැල්. මොලේක අපේ ප්‍රධාන pages ටිකක් ඉඳ අනිත් එක. මේ දෙන අපි ATF ගහ ගන්නවා. දැන් අපි මෙතෙන් යන ප්‍රමාණය ගහගෙන තියෙනවා. ඊතුළු ඊළඟට අපිට ගන්න තියෙන අර අපේ ඊතුළු ටියත් ඔය විදිහට හදාගෙන යන්නේ. ඉතින් අපි ඒක හදාගමු.
මේ විදිහට මේ page එකට ඇවිල්ලා මේ පල්ලේ ගහන යෝ මෙතන ඕගොල්ලන් පේනවා ති මං කලින් කිව්වා වගේ මේ go to info කියලා දෙන හිඳ මෙතන ඉස්සරහින් අර කලින් වගේ මේ සලකුණත් එක්ක මෙන්න මේ විදිහට info කියලා ඇවිල්ලා දෙනවා ති මේක මාර්ගෙන් තමයි අපි මේකනේ මේක ඇතුළේ input වෙන්නේ ඉතින් ඒ හිඳ මට අතන්දී අර percentage sign එක ඇතුළේ ගහ ගන්න ඕනේ input කියලා ඉතින් ඒකත් එක්කම අපි මෙලියත් ගහම් මේ යමු ඔබ මේක save කරද්දි තෝරන කියලා දෙන්න දෙයක් තියා ඒ විදිහ save කරගන්න ඉතින් මේ විදිහ කොටසක් තියෙනවා ඊටසේ දැන් අපි info එකේ බුහා ඉතින් ගියවම අපි ඇතුලේ එන්න ඕනේ අපේ ලිස්ට් එකේ එහෙම නැත්නම් අපි ඕපන් වෙන්න ඕනේ ස්ලයිඩ් එක අපි හදා ගන්න ඕනේ ඉතින් ඒක ඇයි තමයි මම මෙතන මේ විදිහ හදාගෙන ඉන්නේ කෝස් එක ගන්න ඕඩින්ම නිසක OS කියලා ඉතින් ඒ තමයි අපේ ප්‍රේ සිස්ටම් එකේ නම ඉතින් මෙතන ඕගලන් පුළුවන් ඉකෝ කියලා ගන්න ඕනේ එතන අපි සෙන්ටෙන්ස් එල්ලින හින්දා එහෙම නැත්නම් යට ලයින් එකේ ඕගලන් ගිනියන්නේ නැහැ සාමාන්‍ය ඉතින් මෙතන අපි ඩීටේල්ස් දාගා ඩීටේල්ස් කියලා ගහලා ඉතින් මම මේ විදිහට ඔය ඩීටේල්ස් ටික මේකට දාගත්තා ඕගලන්ට තෝර කැමති කරේ ඩීටේල්ස් ටික දාගන්න පුළුවන් ඉතින් මේ විදිහට මේ ටික කොපි කරලා ගහ ගන්න අනිවාර්යයෙන් මේ info කියන කෑල්ල මේකත් එක්ක අනිවාර්යෙන් ගහ ගන්න ඕනේ නැත්නම් ඕගොල්ලෝ මේ දෙන්න ගිනියන්නේ නැහැ ඉතින් මම මෙන්න මේ මේ කොටසට එනකම් මේ ටිකේ විදිහට ගහ ගන්න ඕගොල්ලෝ මේක ඕගොල්ලන් කැමති විදිහට මේක පුළුවන් කස්ටමයිස් කරන්න කොපිරයිට් එකට මම මගේ නම දාගන්න ඕගොල්ලන්ට ඕන ඕගොල්ලන්ගේ නම දාගන්න මේ විදිහට හදා ගන්න පුළුවන් ඉතින් මම මේක paste කර ගන්නවා අනේ අපි අතින් ගේම් සයින් කරගෙන මම මේ කැලත් අයින් කරනවා මේ කැලත් කියන්නේ නැතුව ඉතින් මෙන්න මේ විදිහ කැලලක් එනවා අපිට ඊට පස්සේ ඉතින් මේක මම ඔයාලට කලින් කිව්වා ඔයාලා කැමතිද කස්ටමයිස් කරගන්න ඉතින් අපිට තියෙනවා check for new updates කියලා ඔයාලට ආවා ගන්න කැලලක් මතක ඉතින් මේ කැල තමයි දැන් අපි දාගන්න යන්නේ ඉතින් මේ කැලෙදි මෙන්න මේ විදිහ අපිට මේකත් එක්ක අපි මේක copy කරගන්න ඕනේ මෙතන තියෙනවා ඔයාලට පේනදි එහෙම තිබ්බෙන් පස්සේ මෙතන අපි අර කකිවා අප්ඩේට්ස් වලට යන්න මෙතන හදලා දිනවා ඔයගොල්ලෝ පේනවාද මෙතන දෙයි එහෙම නැත්නම් දෙකේ බොහෝ මෙනු එකට යන විදිහට මෙතන හදලා තියෙනවා ඉතින් අපි මෙතන මීඩියා කොපි කරලා පේස්ට් කරගන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන් කලින් කිව්වා වගේ මේ සයින් ඒවා මේක එක සයින් එකක් හරියට මගේ හැරෙන්නත් ඕගොල්ලන් හදන එකේ වැරද්දක් නෙවෙයි ඉතින් මේක ගොඩක් හොඳට බලලා මේ විදිහට මේ සයින් අනිවාර්යෙන් ගහනවා මේක මේ විදිහටම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා එයා දිග මේකක් වුණාට මේ දිහේ ගැල් කපි කරන්නේ මොකද මේ සයින් එකක් හරි මගේ හැරෙන්නත් ඕගොල්ලන් හදා ගන්න බෑ මම කලින් කිව්වා වගේ ඉතින් මේ කැල්ල දාගමු මේ දිහේ අපේ මේ කැල්ල කපි කර ගන්නවා ඉතින් ඊළඟට තියෙන්නේ අපේ මේක මේ මේ වගේ කැල්ලක් තමයි තියෙන්නේ අර අපි අන්තිමට ආපු කැල්ල මොකද අපි මේක කිසිම අප්ඩේට් එක දාන්න තියෙන තමයි මම මෙතන මේ විදිහේ ටෙක්ස්ට් එකක් දැම්මේ ඔයගොල්ලෝ කැමති විදිහට එතනට අවශ්‍ය දේ දාගන්න පුළුවන් මම කලින් කියගේ ඔයගොල්ලන්ගේ ඇරේ තමයි කස්ටමයිසේෂන්ස් තියෙන්නේ තියෙන මේ විදිහට මේ අප්ඩේට්ස් අතරින් ඉබම අප්ඩේට්ස් අනේ විදිහට මෙතන හදලා මේ කැල කලින් කිය විදිහම ගහගන්න තියෙන්නේ ඔයගොල්ලන්ට මේ විදිහට ගේම් එකක් උනා ඇතුළත් කරගන්න පුළුවන් ඉතින් මේ කැල ප්‍රධානයි සාමාන්‍ය තියරි එක තමයි මේක මේ විදිහ ඉතින් ඔයගොල්ලන්ට පල්ලෙට යනවා නම් ඒ වගේ ඉකෝ පාවිච්චි කරන්න ඕනේ ඉතින් මේ තියරි ටික පුළුවන් කෙනෙක් නැති මේ වගේ නෝට්පෑඩ් එකකින් වුණා මොකද ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් එකක් හදාගන්න OS එකක් හදාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය අපි OS හදාන්න පාවිච්චි කරනවා Python. ඉතින් එහෙම නැතුව නෝට්පෑඩ් එකක් මේ වගේ හොඳටම දන්න කෙනෙක් නැහැ. ඉතින් හදන්න බැරි වෙන කන්නේ නැහැ. ඉතින් අපි මේකත් මේ විදිහට කොපි කරගන්නවා. ඕගොල්ලෝ මතක ඇති අපි අරගෙන ගියෝ පාර දැක්ක. මේ මේකත් මේ විදිහට කොපි කරගන්නවා අපි. මේ මේකට ඉතින් මෙන්න මේ විදිහට අපි මේක කොපි කරගෙන තියෙනවා ඔයගොල්ලන් පේනවාද ඉතින් අපි අතන ඉඳලා හයිට් කරා මම මේක කලින් කිව්වා වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඔයාලා එකක් එක සයින් එකක් මගේ නැතුව ඒක කොපි කරලා පේස්ට් කරගන්න ඉතින් ඒක තමයි කරගන්න ඕනේ ඉතින් ඔයගොල්ලන් තියෙන ඊටස් මේක සේව් කරගන්න ඉතින් මම මේක ඩෙස්ක්ටොප් එකේ තමයි සේව් කරන් දාන්නේ මේක සේව් කරාදි ඔයාගේ OS එක මොකක් හරි නමක් දීලා මම මේක TDGO කියලා දානවා .bat එහෙම නැත්නම් ඔලි මේක .bat කියලා ටයිප් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තව මොකක් හරි කෝඩ් එකක් තියෙනවා මම මතක ඉදියේ මම එකත් මට මතක් වුණා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. .cmc හරි ඒ වගේ එකක් තමයි තියෙන්නේ මට ඒක හරියට මතක නැහැ. ඉතින් මතකයි දානවා .bat කියලා ඔලි මේක සේව් කරගන්න ඕනේ. ඉතින් මම මේක ඩෙස්ක්ටොප් එකේ මේ විදිහට සේව් කරගන්නවා. නැත්නම් ID එක තියෙන්නේ ඉතින්
නැත්නම් desktop එකේ icon එක ආවිල නැති මං file setting කියලා desktop එක කරගෙන මේක තමයි අපි හදාගත්තේ එතන ඉතින් desktop එක හදාගත්තේ ඉතින් මේක මේ විදිහට අපි අරගන්න ඉතින් මේක තමයි අපි හදපු පොඩියට දැන්ට අපි හදපු අපේ OS එක ඉතින් මේ OS එකේ මේ විදිහට අපි කලින් හදුවා වගේම තියෙනවා ඔයගලන්ට මෙතන මේ Nissan Go 5.2 කියන එක උනත් වෙනස් කරන්න බලා මං කලින් පෙන්නුවා customizations කරන්න තැන් වලින් ඉතින් මේක අපි enter කරනවා නමර ගහනවා Tudor Go කියලා hello Tudor Go හරි ඔයගලන්ට මෙතන hello කියන එක උනත් වෙනස් කරන්න පුළුවන් අතන තිබෙකින් ඉතින් මේක ඕගොල් කැමති විදිහට කර ගන්න ඕන ඕගොල්ලන්ගේ දැන් design එක තියෙන ඕගොල්ලන් මේක පාට වෙනස් කරන්න ඕන නම් මම පාට set එකත් එවන්න මොන මොන විදිහට ගහුවද මේ පාට ඉන්නේ කියලා මම ඒ list එකත් description එකේ දාන්නම් ඉතින් මම මේක දාලා දෙන්නේ 11යි කලින් තමයි මේක පාට මම දාලා තියෙන්නේ ඔයගන්ට නම් පුළුවන් 11යි ඕන පාටත් දාගන්න ඉතින් මම ඒ වෙන විදිහත් මම ඔයගලට දාන්න description එකේ colors ටික ඉතින් මේ විදිහ system info එකයි calculator එකයි අපේ clock එකයි තමයි මේක තියෙන්නේ ඉතින් දැන් මේක කැල් එක එහෙම වැඩ කරන්නේ නැහැ නේද දෙකේ වල එන්ටර් කරාට කැල්කියුලේටර් වැඩ කරන්නේ නැති ඉතින් ඒක නිකම්ම ආයින් ගෙන මොකද අපි කැල්කියුලේටර් හදුවේ නැහැ මම ඊළඟ එපිසෝඩ් එක හදන්න කොහොමද කැල්කියුලේටර් හදන්නේ කියලා ඉතින් අපි ආයෙ මේක අරගන්නවා ඉතින් ඒ වගේ එහෙම මොකද දාලා නැතිනම් තමයි එහෙම වෙන්නේ ඉතින් අපි සිස්ටම් ඉන්ෆෝ එක හදාගත්ත අපි සිස්ටම් ඉන්ෆෝ එකත් බලලෙමු ඊට පස්සේ ඔබල එන්ටර් කරනවා ඉතින් අර අතනදි මම ඔය මුලින්ම පින්නපු ටිකම තමයි තියෙන්නේ ඔයගොල්ලන් මේක පුළුවන් ඔයගොල්ලන් කැමති දේ කස්ටමයිස් කරගන්න අර මම අතෙන්දී අර කියලා දුන්න සයින් ටික වැරදුනොත් නැති මේවා ගොඩක් ලාර එන්නේ නැහැ මොකද අර ඔයගොල්ලෝ දැක්ක ඇති මම කලින් තුනේ බුහම එලියට ගියා මොකද එතන එකක් හදලා නැති ඉන්න මොකද ඒක කිසිම සයින් නිකුත් නැහැ මොකද ඒකින් තමයි ඒක එලියට ගියේ ඒ නම නිකන් තිබ්බට ඒක එන්නේ නැහැ ඉතින් ඔයගොල්ලන්ට ඒව මතක් කරන්න හදලා මේ රේ ගන්න බෑ ඉතින් කලින් කිව්වා වගේ වගේ දන්න එක ඉන්න මීටර ගොඩක් ඇඩ්වාන්ස් OS එක හදාගන්න පුළුවන්. ඒකට Python වල පාවිච්චි කරලා හොඳ ඔපරේටින් සිස්ටම් එකක් හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නේ නැති මම ෂෝට් එකක් දැම්මා ලංකාවේ හදපු ඔපරේටින් සිස්ටම් එකක් ගැන. Hantara Linux කියලා. ඒක Linux based ඔපරේටින් සිස්ටම් එකක්. ඉතින් ඒක ලංකාවේ හදලා තියෙන්නේ සමහර ගොඩක් ඔය ලංකාවේ ප්‍රොබ්ලම් තියෙනවා. ඉන්ටර්නෙට් එක ගොඩක් අවශ්‍ය වෙබ්සයිට් වලට පවා යන්න බැරි වෙන එක. ඉතින් ඒක හරියන් තමයි iOS එක හදලා තියෙන්නේ. ඕනනම් ඒකත් ඉතින් බලන්න පුළුවන්. ඉතින් හරි ඉතින් මේක තමයි අද මගේ වීඩියෝ එක. ඉතින් මම මේක දෙවනි පාට් එක ළඟදීම දවසක් ගියන බලාපොරොත්තු වෙනවා. එහෙනම් සුබ දවසක්.